තුන්සිත පහදාගෙන දන් දීම කියලා කියන්නේ කුමක්ද කියලා ස්වාමීන් වහන්ස තුන්සිත පහදවාගෙන දානය දෙනවා කියන කාරණේ නෝනා දැන් ඔය අපේ සූත්‍රගත ධර්මයක තියෙනවා ඔය වේලුකණ්ඩකේ නන්දමාතාව කියන අනාගාමි උපාසිකාවගේ තියෙන ගුණයන් ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනකොට ඒ වේලුකණ්ඩකේ නන්දමාතාවගේ තියෙන එක ගුණයක් තමයි එයා පින්කමක් කරන්න ඉස්සෙල්ලා සිත පහදාගෙන ඒක කරනවා පින්කම කරන වෙලාවෙත් සිත පහදාගෙන ඒක කරනවා ඒ වගේම පින්කම යුරුනාට පස්සේ සිත පහදාගෙන කරනවා තේනවාද මේ වේලුකණ්ඩකේ නන්දමාතාව කියන අනාගාමි උපාසිකාවක් ඒ අනාගාමි උපාසිකාවට පුළුවන් මේ දිවෙතින් දෙවියන් එක කතා කරන්න එයා දිවෙතින් දෙවියන් එක කතා කරනවා එයා ඊට ඉස්සෙල්ලා දවසේ සමාධියෙන් පසු වෙනකොට එයාට සතරවරන් දෙවියෝ පෙනී හිටලා කියනවා හෙට දවසේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මේ ගමට එනවා කියලා කියලා දෙවියන් අතුරුදහන් වෙලා ඉන්නවා වේලුකණ්ඩකේ නන්දමාතාව මේ මොහොතේ ඉඳන් මහ විශාල දානයක් සූදානම් කරලා කියනකොට ඔන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා. ඒකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ බලනවා මං කිසිම කෙනෙකුට දැනුම් දීලා නෙමෙයි මේ ගමට ආවේ. නමුත් මේසා ලස්සන්ට දන්පැන් පූජා කළා කියනවා වේලුකණ්ඩකේ නන්දමාතාවෙන් අන්න ඔබ කොහොමද දැනගත්තේ කියලා. ඒතකොට වේලුකණ්ඩකේ නන්දමාතාව කියනවා ඊයේ රාත්‍රියේ මං සමාධියෙන් පසු වෙනකොට මට සතරවරන් දෙවියන්ගෙන් එක දෙවි කෙනෙක් ඇවිල්ලා මේ විදියට ඔබ වහන්සේ මේ ගමට වඩිනවා කියලා දැනුම් දුන්නා කියලා. එතකොට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වේලුකණ්ඩකේ නන්දමාතාවගේ හැකියාවන් ගැන සතුටටපත් වෙලා තමයි ඔය වේලුකණ්ඩකේ නන්දමාතාවගේ ගුණයන් ගැන කියන්නේ. එතෙන්දී සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා වේලුකණ්ඩකේ නන්දමාතාව දන් දෙන්න පෙරාතුවක් සතුට වෙනවා. දන් දෙන මොහොතේ සතුට වෙනවා. දානෙන් පසුව දීලා සතුට වෙනවා කියන්නේ. මෙන්න මේ කාරණා තුන ගිහි පින්වතුන්ලා සමන් කරන ඕනෑම පින්කමක් දානමය වේවා සීලමය වේවා භාවනාමය වේවා මේ සෑම වෙලාවකම මේ තුන් සිත පහදාගෙන මේ කටයුතු කරන්න දක්ෂ වෙන්න. මොකද වර්තමාන සමාජයේ නොනා මේ තියෙනා වූ අකුසල් මූලයන්ගේ බලවත්භාවය නිසා මේ තුන් සිත පහදවාගෙන දන් දීමේ යම් යම් අපහසුතා සමාජයේ තියෙනවා. මෙතනදී කියන්න තියෙන එක ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේගේ සූත්‍රගත ධර්මයක් තියෙනවා බුදුරජාන් වහන්සේ අවසාන කාලේ මේ තුන්ද කර්මාර කියලා රන්කරුවෙක්ගේ ගෙදරකට දානයක් යනවා මේ රන්කරුවා තමන්ගේ දානිට වැඩි සෑම ස්වාමින් වහන්සේ නමකටම මේ රත්තරන් වලින් හදපු වාදන වල තමයි දානි පූජා කළේ මොකද මේ රන්කරුවා තමයි සියලුම රජකෙවල් වලට මේ රත්තරන් බඩු හදන්නේ මේ රන්කරුවා රන් වාදන වල තමයි දානේ ජලයේ ඔක්කොම පූජා කළේ දැන් මෙහෙම පූජා කළා දැන් බුදුරජාන් වහන්සේත් වැඩ ඉන්නවා සංඝයාත් වැඩ ඉන්නවා ස්වාමින් වහන්සේලා 500ක් වැඩ ඉන්නේ ඇති දැන් රන්කරුවා ඔක්කොම දානි දෙද්දී දානි දීලා ඔක්කොම අහවරලා දන් තුලුණාත් පස්සේ රන්කරුවා දකින්නවා මැද හරියේදී එක ස්වාමින් වහන්සේ කෙනෙක් අර රන් වාදනයක් කරන් පාත්‍රය ඇතුළේ දාලා වහගන්නවා තේනවද දැන් බුදුරයන් වහන්සේත් වැඩ ඉන්නවා මෙතන බුදුරයන් වහන්සේ වැඩ ඉන්න මේ සංඝයාත් එක්ක ඉඳිද්දි මේ එක රාහුඳුරෝ කෙනෙක් අර රන් වාදනයක් අර වතුර වල දාන තිබ්බ වාදනයක් කරන් පාත්‍රයට දාලා පියනේ වහගෙන සද්දනකොට හිටියා දැන් මේ රන්කරුවා මේක දැක්කා දැක්කත් එක හැංගීමකින් ඉරියව්වකින්වත් ඒක පෙන්වන්න ගියේ නැහැ තේනවද දැන් ඉතින් බුදුරයන් වහන්සේ මේ මොකුත් දන්නේ නැහැ බලන්න මට ගොඩාක් සතුටුයි ධර්මය ගැන මොකද මම මේ දානීය පූජා කරන වෙලාවේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ රන් වාදනය අරගෙන පාත්‍රය ඇතුළට දාගත්තා. ඒක දැකලා ස්වාමීන් වහන්සේ මගේ හිත මන් අරක් කරගත්තේ නැහැ. මගේ සතුට මන් නැති කරගත්තේ නැහැ. ඒ විදිහයි බුදුරජාන් වහන්සේ කියනවා චුන්ද කර්මා මේ සාතනේ පැවිද්දෝ හතර දෙනෙක් කියනවා. පළවෙනි පැවිද්දා තමයි මාර්ගය සොයාගත්ත කෙනා. මාර්ගයේ සොයාගත්ත කෙනා තමයි පරිණි පැවිද්ද. ඒතකොට මාර්ගයේ සොයාගත්ත කෙනා කවුද? බුදුරජාණන් වහන්සේ. දෙවෙනි පැවිද්දා තමයි මාර්ගය අවබෝධ කරගත්ත කෙනා. මාර්ගය අවබෝධ කරගත්ත කෙනා කවුද? රහතන් වහන්සේ. තුන්වෙනි කෙනා තමයි මාර්ගය තුල හික්මෙන කෙනා. මාර්ගය තුල හික්මනවා කියන කවුද? සද්ධාන්සාරී ධම්මානුසාරී සෝවාන් සකෘදාගාමි අනාගාමි. හතරවෙනි කෙනා තමයි මාර්ග දූෂකයා. තේරුණාද? දැන් මේ ශාසනය තුල භික්ෂු ශාසනය තුල මේ හතර දෙනෙක් ඉන්නවා කියනවා. පැවිද්ද හතර දෙනෙක්. එක්කෙනෙක් මාර්ගය සොයාගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ මාර්ගය අවබෝධ කරගත්ත කෙනා රහතන් වහන්සේලා මාර්ගය තුල හික්මෙන කෙනා අර සෝවාන් සකෘදාගාමි අනාගාමි මේ පිරිස ඒ වගේම හතරවෙනි කෙනා මාර්ග දූෂකයා. ඒ කියන්නේ මේ ශාසනය තුල මේ කණ්ඩායම් හතරම ඉන්නවා. ඒතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මේ දානගෙදරේ මණ්ඩපයේ තුල මේ හතර දෙනාම හිටියයිද? හතර දෙනාම හිටියානේ. මේ හතර දෙනාම හිටියා. ඒ නිසා අපිට එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මණ්ඩපයේ හතර දෙනාම ඉඳලත්
චුන්ද කර්මාර් හිත දූෂණය කරගත්තේ ඇස් දෙකට පෙනිපෙනි රත්තරන් වාදනේ පාත්‍රය තුල දාලා වැහුවා චුන්ද කර්මාර් කවුදක්වත් ගැටුනේ නැහැ තේරෙනවා ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ සාසන අර්ථයන් යම් ප්‍රමාණකින් දුර්වල වෙනකොට අපිට සමහර විට ස්වාමින් වහන්සේලා නොදැනුවත් භාවයෙන් වෙන සිද්ධීන් නිසා පුංචි පුංචි වැරදි සිද්ධ වෙන්න පුළුවන් තේරෙනවද ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම දානීය දෙන වෙලාවෙත් දානෙට පෙර ආතුවත් දායින්ට පසුවත් මේ හිත පහදවාගෙන දන් දෙනවායි කියන කාරණේ වර්තමානයේට ගොඩක් වටිනවා. එහෙම නැත්නම් අද වර්තමානයේ දානයක් දෙනවා කියන එක නෝනා බරපතල ප්‍රශ්නයක්. මේ රුපියල් 100ක් 200ක් 300ක් වේදම් කරලා දන් දෙන්න බෑ. සමහර විට 50000ක් වෙන්න පුළුවන් 25000ක් වෙන්න පුළුවන් 10000. ඒ වගේ බරපතල මුදලක් වේදම් කරන් තමයි ඒගොල්ලෝ කරන්නේ. ඒගොල්ලන්ගේ සැපේ උදෙසා, ඒගොල්ලන්ගේ සතුට උදෙසා, ඒගොල්ලන්ගේ අනාගතේ දරුවෝ උදෙසා තියෙන සල්ලි කැප කරලා තමයි ඒගොල්ලෝ දන් දෙන්නේ. තේන. ඒ නිසා මේ දන් දෙද්දී අපි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම ඒ දාණයෙන් ලබා ගන්න තියෙන සැබෑ ප්‍රතිඵලෙ. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි ගොඩාක් දෙනා එකතු වෙලා ගොඩාක් සද්ධාවෙන් දන් දෙන්න ගියා. දන් දෙන්න ගිහිල්ලා යනකොට දැන් ආරණ්‍යයට ගියා හරි සතුටෙන් දන් දෙන්න ගියා. සතුටෙන් යනකොට ආරණ්‍ය එහා පැත්තේ තරුණ සාමණේර හාමුදුරුවෝ ටිකක් ක්‍රිකට් ගහනවා. ටිකක් ගහන දැන් ඕක දැක්කා. දැකලා දැන් කොහොම හරි දාන වේලාවේදී අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලාත් එක්ක අර ක්‍රිකට් ගහපු තරුණ ස්වාමීන් වහන්සේලාත් ඇවිල්ලා දැන් දාන ගන්න. දාන ගන්න කොට අනේ අර දාන සංවිධානය කරපු දෙවනි මහත්තයා ඒකට දැඩි විදියට ගැටි. බලන්නකෝ අර ක්‍රිකට් ගහපු හාමුදුරුවෝත් ඇවිල්ලා මෙතන දාන ගන්නවා කියලා ගැටි. ඒතර බලන්න තුන් සිතට මොකද උනේ? දාන දෙන්න ගිය සතුටේ. නමුත් දාන දෙන වේලාවේ සිට අපහද ගත්තා. තේරෙනවා? ඒක දානින් පස්සේ අනිවාර්යයෙන්ම මේ සිට දුර්වල කරගන්න. එතකොට අපරාධය අර දහස් ගණන් සල්ලි වේදම් කරලා වාහන වල දහස් ගණන් ගෙන් දීලා අර කළා වූ දේ අර්ථයක් තියනවද? අර්ථයක් නැහැ. තේරෙනවා? ඒ නිසා අපි දකින්න අකමැති දෙයක් අපිට දකින්න ලැබෙනවා නම් ඒ දකින්න කෙනාගේ වරදක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ අපේම අකුසල් සංස්කාරය. අපි අකමැති දේ අපිට දකින්න ලැබෙන්නේ දකින්න කෙනාගේ වරදක් නිසා නෙමෙයි, අපේ තියෙන අකුසල් සංස්කාරයන් නිසා. එතකොට අපේ තියෙන අකුසල් සංස්කාරයක් නිසා අපි අකමැති දෙයක් දකිද්දී අපි ඒ අකමැති දෙයට ගැටිලා තව තවත් අකුසල් රැස් කර ගන්නවා නම් දකින්න ලැබෙන්නේ මීටත් වඩා අකමැති දේවල් අනාගතේ. ඒ නිසා කොතනදීවත් දන් දෙන්න යද්දී සිල් සමාදන් වෙන්න යද්දී පින්කම් කරන්න යද්දී අනිත් කෙනා කරන දේ එයාගේ ක්‍රියාවන් ගැන හිතන්න හොයන්න යන්න එපා. සංගයා අරමුණු කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අරමුණු කරගෙන අර ක්‍රිකට් ගහපු හාමුදුරුවන්ට දාහනේ පූජා කරන්න ඔබට ආනිසංස ලැබෙනවා.